මේ රටේ ආරක්ෂාව සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් පියවරක් මේ පියවර සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව යනු වෙන කිසිවක් නෙවෙයි එය ශ්‍රී ලංකා ද්වීපයේ ජාතික ආරක්ෂාවයි තිස් අවුරුදු යුද්ධය අවසන් කළා සාමය උදා වුණාය කියලා සුසුම් සැනසුම් සුසුම් හෙලන්න පටන් ගත්තට මොකද සත්‍ය වශයෙන්ම ඊලාම් සටන අවසන් වෙලා නැහැ ඊලාම් සටනේ විවිධ ස්වරූප අලු යට ගිනිසේ විවිධ විදියෙන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා මේ යුගයේ බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ උපන්නාය දඹදිව කියන්නේ ශ්‍රී ලංකාව මිස වෙන කිසිවක් නොවේ මේ මතවාදවල තියෙන්නේ ඊලාම් ත්‍රස්තවාදී සටනේම යම් යම් කොටස් ප්‍රධාන වශයෙන්ම එයින් බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ජන සමාජයේ බේද බින්න කිරීම සිංහල ජන වර්ගයේ බෞද්ධ ආගමිකයන් හැටියට එකතු වෙලා කටයුතු කරන මේ සමගි සම්පන්න භාවය බෙදා විනාශ කිරීම බුදුරජාණන් වහන්සේට පමණමයි ඓතිහාසික තොරතුරු සහිත ඉතිහාසයක් තියෙන්නේ පුරාවිද්‍යාත්මක තොරතුරු සහිත පදනම් සහිත ඉතිහාසයක් තියෙන බුදුරජාණන් වහන්සේට විතරමයි මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ඉතිහාස කතන්දරය විනාශ කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් තියෙනවා ඒ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ විසින් තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේ උපන්නේ ඉන්දියාවේ හෝ නේපාලයේ නෙවෙයි ශ්‍රී ලංකාව දැනට බුද්ධ ගයාව කියන්නේ Hindu කෝවිලක් ශ්‍රාවස්තිය වාරාණසී ආදී සෑම තැනකම තියෙන Hindu මධ්‍යස්ථාන බෞද්ධ මධ්‍යස්ථාන නෙවෙයි මෙන්න මේ බොරුව තහවුරු කළා බ්‍රිතාන්‍යයේ යටත් විජිත නිලධාරීන් විසින් මෙන්න මේ චෝදනාව යටතේ එක්තරා සංවිධානයක් එංගලන්ත උසාවියේ නඩුවක් දාන්න යනවා කියලත් පසුගිය දවස්වල ප්‍රසිද්ධ වුණා අපේ ඉතාමත් ප්‍රසිද්ධ මාධ්‍යවේදී හරින් හොඳයි අපි නම් කියන්න අවශ්‍ය වෙන්නේ මේ රටේ ප්‍රසිද්ධ මාධ්‍යවේදීන් පවා මේ කතන්දරේ කියන්න ගත්ත මොකද්ද එංගලන්තේ උසාවියේ නඩුවක් දාලා තියෙනවා යටත් විජිත නිලධාරීන්ට විරුද්ධව මොකද බුද්ධ ආගමේ නියම ස්වරූපය අවලංගු කළා වහං කළා විනාශ කළා බ්‍රිතාන්‍ය නිලධාරීන් කියලා මේක සම්පූර්ණයෙන්ම බොරු ප්‍රචාරයක් දැන් ඊලාම් ත්‍රස්තවාදයේ අවශ්‍යතාව මේ ආකාරයෙන් ඉටු කරන සිවුරු පෙරවාගත් චීවර ධාරීන් පිරිසක් ක්‍රියාත්මක වෙනවා එයින් මග්ග විහාරී නමින් ප්‍රකටව සිටින භික්ෂූන් වහන්සේ නමක් හැටියට ප්‍රකටව පෙනී සිටින නෝර්වේ ජාතිකෙක් මේ මතවාදය අද ලෝකයේ පුරා පතුරවන්න උත්සාහ ගන්නා විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මේ මතවාදය කරගෙන යන අයට මුදල් ආධාර වැනි දේවල් සපයන්නේ නෝර්වේ රජයේ අනුග්‍රහය යටතේ කටයුතු කරන මේ මග්ග විහාරයේ නැමැති චීවරධාරී ත්‍රස්තවාදියා කියන බවට ඔප්පු කරන්න අපට සාධක තියෙනවා මේක රටේ ජනතාව තේරුම් ගත යුතුයි ජාතික ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් සම්මා සම්බුද්ධ ශාසනය පිළිබඳ පමණක් නෙවෙයි රටේ ජාතික ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් විශේෂයෙන්ම වත්මන් රජය තමන් අනුගමනය කරන්නට පොරොන්දු වී සිටින ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියට අනුව මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක විය යුතුයි ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යවස්ථාව කියන්නේ දෙමළ පක්ෂවලට වෙන එකක් මුස්ලිම් පක්ෂවලට වෙන එකක් එහෙම එකක් නැහැ සියලුම දෙනා පොරොන්දු දීලා දියුරුන් දීලා තියෙනවා ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට ඒ නිසා පාර්ලිමේන්තුවේ කටයුතු කරන සෑම මන්ත්‍රීවරයෙක්ම මේ පිළිබඳව වගකිය යුතුයි රජයේ ප්‍රධාන වශයෙන් වගකිය යුතුයි බුද්ධ ආගම ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පවත්න ආයේ නීතිය අනුගමනය කරමින් මෙන්න අපි අද ඉදිරිපත් කරන මේ පැමිණිල්ල වහාම විභාගයට ගත යුතුයි